අයිබෝන් හදේ පුතේ, අපි එකතු වෙන්නේ හයශ්‍රේණියට අදාළව විද්‍යා විෂය යටතේ හතරවෙනි ඒකකය එදිනෙදා ජීවිතයේදී ශක්තිය කියන ඒකකයත් එක්ක. අපි දන්නවා මේක භෞතික විද්‍යා කොටසට ගැනෙන ශක්තිය සම්බන්ධ ඒකකයක්. ඉතින් පුතේ, අපි මේ ඒකකයේදී විශේෂයෙන්ම කතා කරන්නේ ශක්තිය සම්බන්ධ, විශේෂයෙන්ම ශක්ති ප්‍රභවවල වැදගත්කම්, ශක්ති ප්‍රභවවලට උදාහරණ, මේ වගේ දේවල් කතා. ඉතින් මුලින්ම අපි බැලුවොත් මොකද්ද මේ ශක්තිය? අපිට ශක්තිය ඕනේ. ඔව්, අපි හිතුවත් පුතේ, අපි උදේ නැගිට මොහොතේ ඉඳලා අපි කරන විවිධ ක්‍රියාකාරකම් ගැන හිතුවොත්, උදේ අවදි වීමේ ඉඳලා රාත්‍රී නිින්දට යාම දක්වා විවිධාකාර වූ ක්‍රියාකාරකම් වල අපි නිරත වෙනවා. හිතන්න උදේ නැගිට වෙලේ ඉඳලා මොනවද කරේ? එතකොට දුවනවා, පනිනවා, සෙල්ලම් කරනවා, අකුරු ලියනවා, නටනවා, සින්දු කියනවා, නේද? ගොඩක් දේවල් කරනවා. ඒ වගේම තමයි ආගේ අධ්‍යාපන කටයුතු, ඒ වගේම විවිධ වූ විෂය බාහිර කටයුතු, විෂය සමගාමී කටයුතු, මේ ගොඩාක් දේවල් කරනවා. ඒතර මේ හැම වැඩේටම අපිට අවශ්‍යයි පුතේ ශක්තිය, නේද? ඒක නිසාම අපි ආහාර ගන්න, අපි ආහාර වලින් ශක්තිය ලබා ගන්න. ඉතරාගින් කවුරු හරි මොකද මේ ශක්තිය කියන්නේ? ශක්තිය. දැන් මම මෙතන ඉඳලා මෙතන ටිකක් දුර යනවා. වාවයි ඉන්න තැන ඉඳලා ටිකක් දුර ඇවිදගෙන යනවා. නේද? කිසියම් දුරක් වා ගමන් කරනවා. කිසියම් කාර්යයක් කරනවා. මම මෙතන ඉඳලා මෙතෙන්ට යනවා. ඒ කාර්යයක් මම කරනවා. මම පෙට්ටියක් තල්ලු කරනවා. මම ඩෙස් එකක් අදිනවා. මම මේසයක් ඇදගෙන යනවා. මම බෑග් එකක් ඔසවගෙන යනවා. මේ සියල්ල කාර්ය. මෙන්න මේ කාර්ය කරන්න අපිට තියෙන හැකියාව අපි කියන පොතේ ශක්තිය කියලා, නේද? මේක විස්තරාත්මකව ලස්සන වීඩියෝ එකකින් ඔයාලට තව පොඩ්ඩක් මොහොතකින් බලන්න පුළුවන්. අපි කරන එදිනෙදා විවිධ කටයුතු වලදී ශක්තිය අවශ්‍යයි කියලා කිව්වා. ඒ වගේම කිසියම් කාර්යයක් කරන්න තියෙන හැකියාව තමයි අපි ශක්තිය කියලා හඳුන්වන්නේ. හරි. එතකොට ඔය ශක්තිය මනින්න ජාත්‍යන්තර ඒකකයක් තියෙනවා නේ. අපි සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ඒකකයේ විදිහට පාවිච්චි කරනවා මොකද්ද? ශක්තිය මනින ඒකකය අපි කියන පොදි ජූල් කියලා නේද? ජූල්. ගේ අකුරෙන් සංකේතවත් ශක්තිය මනින ඒකකයේ ජූල්. හරි. ඊළඟට වාට වැදගත් වෙන පොදි අපිට කවුද ශක්තිය දෙන්නේ? දැන් මේ වෙලාවේ මම කතා කරන්නේ ආහාර ගත්ත නිසා. මේ වෙලාවා මේ වීඩියෝ එක බලන්නේ පුතේ වා ආහාර අරගෙන ශක්තිමත් ඉන්න නිසා. ඒතර කවුද මේ ශක්තිය දුන්නේ? වාකේ ආහාර කියලා නෑ. මං කියන ප්‍රධාන වශයෙන් අපිට ශක්තිය දෙන්නේ සූර්යයා. ඒක නිසා අපිට ශක්තිය ලබා දෙන ප්‍රධාන ප්‍රභවය වෙන්නේ පුතේ සූර්යයා. හරි. සූර්යයා අරුණහම සූර්යයා තමයි අපිට ආලෝකය, තාපය දෙකම දෙන්නේ. විවිධ ශක්ති වර්ග, ශක්ති ප්‍රභේදات තියෙනවා. විවිධ ශක්ති ප්‍රභේද ආලෝක ශක්තිය, තාප ශක්තිය, ධ්වනි ශක්තිය, විද්‍යුත් ශක්තිය, නේද? චාලක ශක්තිය, විභව ශක්තිය, න්‍යෂ්ටික ශක්තිය, චුම්බක ශක්තිය, විද්‍යුත් ශක්තිය ආකාරත් ගොඩක් තියෙනවා. ශක්ති ප්‍රබවත් ගොඩක් තියෙනවා. ඒනොත් ප්‍රධානම එකන තමයි සූර්ය. සූර්යගේ ශක්තිය තමයි අනෙක් හැම ප්‍රබවයකම වගේ අපට ආවෙලා. ද්‍රවණ සූර්යයා. ඊළඟ ජෛව ස්කන්ධ කියලා කියනවා. ජෛව ස්කන්ධ කියලා කියන්නේ පුතේ ඔය ශාක සහ සත්තුන්ගේ යම් යම් දේවල් ඉන්ධන විදිහට පාවිච්චි කරනවාට අපි ඒවට කියනවා ජෛව ස්කන්ධ කියලා. දාර නේද? ගෝම, එහෙම නැත්නම් සත්ව මල ද්‍රව්‍ය. ඊට පස්සේ පුතේ මේ ඉවතලන එළවලු, පළතුරු, නරක් වෙච්ච දේවල්, මේ සියල්ල අපිට ජෛව ස්කන්ධ පැත්තට දාන්න පුළුවන්. කුඩුලි පක්කේමත් හදනවා අපි මේකෙන්. හරි. ඊළඟ තවත් මොනවද? තවත් තියෙනවා සුළඟ. තියෙනවා සුළඟ. ඊට සුළම් බලාගාර, සුළම් බලාගාරයක් හදන්නේ කොහොමද කියලත් අපි මේකෙදි කතා කරමු. ඊළඟ පුතේ විශේෂයෙන් ගලාගෙන යන ජලය, ඉදිරි බලාගාර එහෙම හදලා තියෙන්නේ නේද? ගලා යන ජලයවල අන්දෙනිගල රන් තැඹි ටෝරියා මේ විදියට. ඊට පස්සේ අපි මේකෙත් තව කතා කරන පුතේ පොසල ඉන්ධන ගැන, විශේෂයෙන් කැනීම් කරලා පොළවේ ඇටින් ලබා ගන්න පොසල ඉන්ධන ගැන කතා කරමු. පොසල ඉන්ධන වලින් මොන වගේ කාර්යයන්ද කරන්නේ? ඒකත් පුතේ විදුලිය නිපදවීමට යොදා ගන්න. තව අපි කතා කරන දැන් පොසල ඉන්ධන යටතේ ගල් ලඟුරු, පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල්, ස්වභාවික වායු, ඒ දේවල් ගැනත්.
ඊළඟට තව අපි කතා කරන පොදේ තව අපි මුහුදු රළ, උදම් රළ. ඒතර මුහුදු රළ කියවහම මුහුදේ රළ හැමතිස්සෙම කොටගෙන දෙසට එනවා. ඒකත් විදුලිය නිපදවන්නේ දා ගන්න පුළුවන්. ඊට පස්සේ අර වඩදිය පාදිය කියලා තත්ත්වයන් අපි පැහැදිලි කරමු. එතෙන්දී අපි කියන පොදේ උදම් ඒ තුළනුත් විදුලිය නිපදවීමට ඒක දා ගන්න පුළුවන්. ඊළඟට භූතාපය, න්‍යෂ්ටික බලය වෙන මේ වගේ විවිධාකාර ශක්ති ප්‍රභව ගැන අපි මේ පාඩමේදී කතා කරමු. ඒවැ අවශ්‍ය තැන්වලදී ලස්සන වීඩියෝස් එහෙමත් ඔයාලට බලන්න පුළුවන් මේක මේ පාඩමේ ඉදිරියේ. හරි. ඊට පස්සේ තව අපි කතා කරනවා දැන් විවිධ ශක්ති ප්‍රභව තියෙනවා කියලා කිව්වනේ. විවිධ ආකාරයෙන් ශක්තිය ලබා ගන්නවා කියලා කිව්වනේ. දා ගෙදර තියෙන විවිධ විදුලි උපකරණ ගත්තොත් කරන්ට් එක නැත්තම් ඒවා එකක්වත් ක්‍රියා කරන්න බෑ කියලා දරුවෝ දන්න. නේද? ඒ කියන්නේ ජීවීන් විතරක් නෙවෙයි පුතේ අජීවී දේවල් වල තියෙන විවිධ උපකරණ ක්‍රියා කරන්නත් ශක්තිය. හරි. ඊළඟට අපි කතා කරන සමහර ශක්ති ප්‍රබෝධ තියෙන නැවත නැවත හටගන්න. අපි හරි කියන පුනර්ජනනීය කියලා. නැවත හටගන්න ඒවට කියලා පුනර්ජනනීය. අපි ඒකට උදාහරණ බලමු. ඊළඟට තව කොටසක් තියෙන පොතේ භාවිතයත් එක්ක අවසන් වෙනවා. අපි ඒවට කියන පුනර්ජනනීය නොවන. විශේෂයෙන් ෆොසිල් ඉන්ධන වලට අයිති ඒවා ගොඩක් ඒවා භාවිතයත් එක්ක අවසන් වෙනවා. එතකොට අපි කතා කරනවා පුනර්ජනනීය සහ පුනර්ජනනීය නොවන බල ශක්ති ගැන කතා. ඒ වගේම අපි සියල්ල අවසන් කළා දානවා. අපි සියල්ල අවසන් කරනවා. අපි ඉතුරු කරනවා. අපි අනාගතයටත් ඉතුරු කරනවා. ශක්ති ප්‍රබව ආරක්ෂා කරනවා. ඉතුරු කරනවා. එහෙනම් අපි අර පිළිමස්ලෙන් භාවිත කරනවා. එතකොට අපි මේ පාඩමේදීම අවසානයේ කතා කරනකොටදී ශක්ති ප්‍රබවවල අර පිළිමස්ලෙන් භාවිත කිරීම කියන අදහස තිරසර භාවිතයේ ශක්ති ප්‍රබවවල තිරසර භාවිතය ගැන මේ පාඩමේ අවසානයේදී කතා කරමු. හොඳයි. එහෙනම් පොතේ අපි කිව්වා මුලින්ම භෞතික විද්‍යාවට අදාළ ඒකකයක් කොටසක් ශක්තිය ගැන කතා කරන්නේ ශක්ති ප්‍රබෝ. එතන මේ සියල්ල මේ එකකේදී අපි දැන් ඉදිරියේදී බලනවා. එහෙමනම් මේ සියල්ල තුළින් පා විභාගයේදී දැන් මේක පේපර් එකකට අහන ප්‍රශ්නයකට අපි කොහොමද ගලපගන්නේ? ඒ දේවලුත් එක්ක අපි බලමු පොතේ මේ වීඩියෝ එකත් එක්ක මොනවාද මේ ශක්ති ආකාර සහ ශක්ති ප්‍රබෝ එය භාවිත කරන්නේ කොහොමද කියන එක. හොඳයි. එහෙම නැව පුතේ පියනවා පෘථුවියට. දැන් අපි දන්නවා අපි කවුරුත් ජීවත් වෙන අපේ ග්‍රහලෝකයේ තමයි පෘථුවිය. දැන් අපි දන්නවා මේ වහතෙත් අපි මෙන්න මේ වගේ ඌලිය සමහර වෙලාවට දවල් වෙලා වෙන්න පුළා, සමහර වෙලාවට රෑ වෙලා වෙන්න පුළා. අපි ඉරට මූණ දිර ඉන්න පැත්තේ ඉන්නවා නම් අපිට දවස් දිවා කාලය. ඒ වගේම ඉරට ප්‍රතිවිරුද්ධ පැත්තේ ඉන්නවා නම් උනත සූර්යයාට ප්‍රතිවිරුද්ධ පැත්තේ ඉන්නවා නම් අපිට රාත්‍රි. ඉතින් මේ කොහොමද අපිට ප්‍රධාන වශයෙන් පුතේ ශක්තිය ලැබෙන ප්‍රබෝය තමයි සූර්යය කියලා කියන්නේ. ඒක දැන්ටවත් ඔයගොල්ලෝ දන්න. සූර්යය නැති වුණොත් ශක්ති ප්‍රබෝයක් පිට සූර්යය නැති වුණොත් අපිට පෘථුවේ මත ජීවයක් අපේක්ෂා කරන්න අමාරු. තරම් සූර්ය බොහොම අපිට සමීපයි. අපි මේ පාඩමේදී පුතේ ශක්ති ප්‍රබෝය විදිහට සූර්යා ගැන අපි කතා හොඳයි. එහෙමනම් මොකන්ද මේ ශක්තිය? ශක්තිය කියන්නේ මොකක්? අපි කියනවා මට ඒ වැඩේ කරන්න ශක්තියක් තියෙනවා නේද? මට පුළුවන් මේසයක් තල්ලු කරන්න ශක්තිය තියෙනවා. පුටුවක් ඇඳගෙන යනවාට ශක්තිය තියෙනවා. සෙල්ලම් කරන්නවාට ශක්තිය තියෙනවා නේද? එතකොට අපින් අහුවුත් පුතින් මොකක්ද මේ ශක්තිය කියන්නේ? අපිට පේන්නේ කිසියම් පුද්ගලෙක් දුවගෙන එනවා. දැන් දිවීම. ওই දිවීම කියන කාර්ය කරන්න තියෙන හැකිය. ලාන් කරන්න වාට ශක්තිය තියෙනවා. කිසියම් කාර්යයක් කිරීමට තියෙන එනර්ජි කියලා නේද? කරන්න තියෙන හැකියාව තමයි අපි ශක්තිය කියලා කියන්නේ. විශේෂයෙන්ම දැන් වා පාසල් යනවා නේද? පාසල් යන වාට ශක්තිය තියෙනවා. ගිහිල්ලා සෙල්ලම් කරනවා, ලියනවා. ඒ හැම දෙයකම වාට තියෙන හැකියාව තමයි පුතේ ශක්තිය. සමහර දේවල් වලට අපිට ශක්තිය නේ. ධාන්‍යයක් විතර දුම්රියක් අපිට තල්ලු කරන්න ගියොත් අපිට එච්චර ශක්තියක් නැහැ. ඒ හැකියාව නේ. සමහර දේවල් කරන්න අපිට හැකියාව තියෙනු නේද? එහෙනම් ආර කිරීමේ හැකියාව තමයි අපි කියන්නේ පුතේ ශක්තිය කියලා. දැන් අපි බලන්න මේ අවස්ථා කීපයක් වාට දකින්න. විශේෂයෙන්ම ක්‍රීඩා කිරීම අවුරුත් කරනවා නේද? ජරේ රත් කරන්න දිවසේදී
ඒ හදර කොටහිම ජරය රත්කන් න යගේ පුති සුනම් දෙතක්කරතුව නිපද වෙන අපට අවශ්‍යන ශක්තිය පීඩා තරන්න ශක්තියවත් යළේ රත්තාන්න ශක්තියවත් සුනම් පෙත්තක් කරකවන්න ශක්තියවත් තම ශක්තිය ලබා දෙන්න වැතගුත් ලව ්‍රීඩා කරන්න ආහාර අපිට වශ අදන්න පති ආහාර නොගෙන හිටිය හම් අපිට ශක්තිය නෑ නත් දහමයක්දට වාසරීපන තු දවස කෑම කාපු නැති දවසක අපිට ලොකුලොකු වැඩ කරන්න ශක්තියන ඒ පති ජරය රැත්තරන්න අපි දෙන තාපේ තාපේ මගින් ශක් තාපශක් සුළඟ දෙත්තක් කරකවන සුල්ලඟ කියන ශක්ති ප්‍රබෝය දෙනවා සුළඟ කියන ශක්ති ප්‍රබෝය තකට සෝග කියෙන් ශක්තිස හඳයි පුතේ එහෙමනම් අපිට විස්තර කරත හැකි වීඩා කරන්න කියන කාර්ය කරන්න ශක්තිය ලැබෙන ප්‍රභවයවෙන් ජැරේ රත් කිරීම කෙන කාර්ය කරන්න ශක්තිය ලැබෙන ප්‍රභවවෙන්නේ තාපේ තාපේට කිසියම් පඩවශනකතේ තාපය නිපදවන ප්‍රභය කාශ තාප ශක්ති සුළම් පෙත්ත කියන කාර්ය කරන්න සුළම් පෙත්තක් කැරකවීම් කෙන කාර්ය කරන්න ඒ ශක්තිය ලැබෙන සුළඟ මගි හොද එහෙමනම් ඊට පස්සේ ඊට පස්සේ අපි මෙහෙම කතා කරනවා බලන්නකෝ අපිට දැන් ඔය ආහාර වලින් ලැබෙන රසායනික ශක්තිය අද අපි විවිධ කටයුතු කරගන්න අපිට අවශ්‍යයි ශක්තිය ඒවට අපිට වැදගත්තෙන් ආහාර ඒනඟට පොතේ අපිට විතර ශක්තිය අවශ්‍ය නෑ අපිට විතරක් නෙවෙයි අපේ සුරතා සතුන් නේද සියලු සතුන්ට අපිට ශක්තිය අවශ්‍ය ොට ඒගොල්ලොත් ආහාර ජලය අවිච්චි කරලු විවිධ කාරය කරගන්න පොතේ ඒගොලන්ටත් එතොත් ශක්ති ප්‍රබල විදිහට වැඩ කරගන්න අවශ්‍යවෙන් ශක්තිය අවශ්‍ය ප්‍රබෝධයක් විදිට ඒගොලොත් ආහාර ලබාග දෙන් අපි කතා කරන මිනිින් ශක්ති ප්‍රභව ශක්ති ප්‍රභවයක් කියන අපි කියන උත්තේ ශක්තිය නිපදවෙන් ද්‍රව්‍යයක් හරි නැත්තන් ශක්තියෙන් පදවෙන් උපකරණයක් අර අපි හඳුනන ශක්ති ප්‍රභවයක් කිය අදද ශක්තිය නිපදවන ද්‍රව්‍ය උපකර අපි හඳුනන ශක්ති ප්‍රභව කිය සැටදන්න උපද ශක්ති ප්‍රභෝගොඩක් කියරුනේද ඒත්තික විවිධ ශක්ති වර්ධ ප්‍රවා දකිනත ආලෝක ශක්තිය දැ මේ මොතේ දවා පානයකනම් වෙරීඩිය බලන්නේ තකොට අපට ශක්තිය ලැබ්‍රති විසූදය මේක බලන්නක රාච්චි කාලයන සූරයනය තවට ශක්ති කවවයි දැරවෙන බල්බය අප එනට අපි කතා කන්න ශබ්දය දැසන ශබ්දය පිගෙන දනිනි ශක්තිය කිය තරේ ශක්තිය නිපදන්න අපිට පුළුවන් සංගීත බාණ්ඩිකෙන් පුළන්නේ ස්පීකර හැකින් පුළුව එන්නත අපේ මේ තියෙන අපි කෙන පුතේ ස්වරාලය කියෙන ස්වරාලය තින සරතන්ත පන්තලි වෙල තමයි අපි කතාකට ශක්තිය නිපද ඒවාගේ ප්‍රබෝ විදියට පාච්ච එරන්න තාපය තාප ශක්තිය ඇත තාපද ශක්තිය නිපදවන්න ප්‍රබෝය විදිහට එක්ක පෙච්චල් වනි තන් ඩීසන් වනි එන්න තන් දරවැනි එමන්න තම් භූමිතෙන් වලි නේදෙන තවච තුළියමක් අපි තාපය නිපදවන්න අවස්ථාතිය එතකට අපි අලුත් කතාකති රසායනික ශක්තිය නම් ආහාර මගෙන එයාගේ විත ශක්ති අපි දන්න අපතේ විදිලි බලාකාර අප දන්න ජැන ති පරාග භූතාපය ෂ්ටික ශක්තිය තේ මියගේ විමිත දේව පාචික නොපතිීජමතර කොසිනෙන් දරවලු ත ශක්තියෙන් පුදාන් කරු එන්ගන් පැත්තිපතවය එක ශක්ති ප්‍රවෝය මොහැද අයට පේනොපතේ ගස්වලට මුලාදවේ අමන් සුනාකම නේද සුනඟ කියන්නේ පෙදන්න සුළඟ මගේ චාලක ශක්තියක් නිපද මේකෙන් අපට ලැබෙනු ප්‍රධාන වශයෙන් ආලෝකය ආනක්ෂ ඊට අමතර අපට ලැබෙන පුතේ මේක කතනන් කර මනා දැන් වෙන දැතවත් අවස්ථාව පෑදක දකින පතේ ස්පීතෙක් මේකේ දකින පති මේ පටඩය කම්පනයක් පාට පේනු දෙතරීම ගට පහල්ට චාලනයක් ඉති ඒතුනින් නිපද වෙනවා වැනි ශක්තිය පස අපි දකින උපතේ මේ කනවා එතර දකින්න ඇති දර්ශනය යෂ්ටික බලාගාරාශ්‍රත යෂ්ටික ශක්තියනිපද වී
ඒත් තවත් ශක්ති ආකාරය. එනට අර පේනෝ මේකත්වර නොහුරු දෙයක් අත් පේ නොපති පොළවි අපි උණුසුම් වායුධාරාවගේ පිටන අපිට පේ. මේ අපි අඳුන්ුව මේ පොළ විශාල ශක්තියක් තිනපති පෘතුවී අරය කළග විශාල ශක්තිය එකට අපිගෙන වූ තාපේය තා පේශෂෙන් නවකාවත් පොතේ වෙන් මතුුණ අගර යගෙන් කිින්්ඥා වගේ ප්‍රදේශකත් හම අපි දැකලා තියෙනවා තලත් ඔනුමතුරදි හරි තරගේ ඒවට අවශ්‍ය ඒ රක්තීමට අවශ්‍ය ශක්තිය ලැමෙන්න්නේ අපි විශ්වාස කරනපතු පෙන්ඩුවී වූ තාපේ නිසාකය මේවා තවත් දර්ශනයක් දකිට බැන උතේ හරිම නාරේක්ෂම් විදිට ශක්තියක් පිපත වනු විශේෂෙන්ම සුනගේ ශක්තිය දව කරගෙන තින් නම් තති කරකෑන ඒවගේම මට පේනපති හිතයකින් සෝල පැනල්ස් ඉන්නතන් සූර පෝෂන් ත සූර පැනර භාරිතා කර සූරයනි ශක්තිය ප්‍රෝජනත් විදිට යොදාගත්ත අවස්ථාව අපි කතා කරන්න හදන්න පුතේ එක එක ශක්ති ප්‍රභූ ඒවක් පොහොමද භාවතා කරන්නේ කෙනෙක් ප්‍රධා රශ්ටෙන් උන් ශක්තිතුබෝ ගොඩක් තියෙන මේකින් එක අපි කතා කරන්න හදන්න පුතේ ඒවයි භාවිතා වෙන අවස්ථාග පොනිහෙනම් දකිනව පුතේ මේ තවයි අපේ ප්‍රධානම ශක්තිත අපි ජීවත්වෙන කවර නිසාද පෙන්නලි සූරයනි සූරයාගේ ශක්තිය තමයපුතේ අනෙක් හැමවල් ශක්ති ආකාරයකව එත ශක්ති ප්‍රගෝයකම ගපඩා වෙලාතිය තෙවා දන්නවා ප්‍රධාන වශයෙන් අපි ජීවත්තෙන් වැතගත්තෙන් ප්‍රධාන ක්‍රියාවලිය ශාකවල මනාද අපිගෙන ආහාරමිකොදේ මේ ක්‍රියාවලිය පිකරිකෙන උපතෙත් ප්‍රභාසංශ්ලේෂ ප්‍රභාසංශ්ලේෂණය සිත්ත වෙන්නේ සූරයන්ගි ආලෝකයක්ත්තෙක් පුළුණම් ඒ ඇතනුව තවත් බොහෝමයක් ආවයන් කරගන්න සූරය වැදක ශේෂෙන් තමනය සර දේවතාවන පුතේ රෙති වේරෙන රියද ධාන්‍ය වේලන පොල් වේලන දෙතරේදී එතකට බෞදේ වීනීමේ කටේ ඒක අමුතර ඔන්න දකින පොති මේ අපිගෙන සූරය තාපකුඳ දුනා මේගේ රේලිය පැත්තට තියෙන්නවා යවගේ මේක ඇතුල් පෘෂ්ටය අවතරයි පුතේ ඇතුට නිර්වලා තියෙන්නේ ත මේකට නැබෙන සූරයන රුපිය අපිගෙන පරවර්තනය වෙලා මෙ මේ වගේ තැනක තියෙන උදුනක තියෙන බෞ්‍ය පත්තර ගැනීම කියාවතිය තරමීට උබ්බුණක් විදිට පාච්ච හැරිද මේක අප ගැනපුතේ සූරය තාපන පසුද තාපක උදු ලැතිය මේගේ වාසිය තමයි සූරෑලෝකය පවති ලක්ට විතරයි පුති ඒ මේක ක්‍රියා ආරිත්‍යය සිද්ධ සූරෑලෝක නැත්තා මේ උදුනාක් විදිට ප්‍රයා කරගන්න බැරේ ඊට අමතර සමහරට වගේ දිනසෙත් ඇති සමහර රදක නැති පුතේ උණු වතුර නබාග පොට් පොට් දැන් මේක නැගෙන සූර ජනතා මේක වෙන්නේ මේ බට විශේෂයක් වගේ තියෙනවා මේක තුළ කිසියම් කුඩු කම්බි විශේෂයක් තියෙන හරි එතකොට ඊට අමතර මේක මේකේ මේ ටැංකී ජනය තියෙන හද මේ ජනය මේමට සූර්යාලෝකය දැබෙනකොට මේ අරහා ගමන් කළ පුතේ මේක සිත විශේෂප්‍රියාවලියක් මගින් මොනාද වෙන්නේ ජනය උණු ජනය බවට පත් නැත්නම් ජනය නැත්ද දැන් මේ රත්ච්ච ජනය අපිට පුළුවන් විවිධ අවශ්‍යතාවලට නිවසේ ජනය විදිහට පාවිච්චි ඉතින් මේක සූර්යාගනි අර්ථමානය ගන්න ඉතාම හොඳ ප්‍රයෝජනයක් ඊළඟට මේ තියෙන පුතේ තවත් අවස්ථාවක් මේකත් අපි දකින වර්තමානයේ ඉන්දන අර්බුදයක් එක් තැන බොහෝ වැදෙන අවස්ථා සූරය පැනල් සූරය කෝෂක් වන්න හදාගන්න සූරය පැනල් මේකද වෙනි සූර්යාලෝකය සූර්යාලෝකය විදුලිය බවට පත්කිරීම අපි දකින පුතේ නිවස්වල දැන් දේද සමාරුටාව පාසන පහලවල්වල් මේ සූරය කෝෂ සවිකල් සූර පැනල් සවිකරල ඒ විදුලිය පාවිච්චි කරන්න පුළුවන් විදිහට ලබා සමාජාර දිවසේ අමතරව වැඩි විපද වෙන විදිහේ විදුලි බල පද්ධතියට දෙන්න ඊට අමතරව දන්නව පුතේ එහම්මතර වගේ ප්‍රදේශවල සූර්ය බලාගාර පවා ඉදි වෙලා තියෙන්නේ ඒ වන්න ඔය වගේ අවස්ථා ඊට අමතරව අපි ගත්ත ප්‍රතිම චාරිකාවල චන්ද්‍රිකාවල එන්නේ වට ලොකු ශක්තියක් අවශ්‍යයි අපි අවකාශ තියෙන
විද ආරෙන් ්‍යපොටෝ ගන්න ගොඩක් පැඩ කරන්න අපේ ආශිත ආගුදලික දක් එකතු ගන්න ති මෙයාට අවශ්‍ය ශක්තිය ගන්න වැදගත්තන මිනම තූරය පෝෂ සූරය පැන තොටේ සූරයගේ ශක්තිය යොදාග නවස්ථ අප ඇතු ගොඩක් කතා දැක තවත් ශක්ති ප්‍රබෝයකට හදම මේකට ගැනතේ ජයිව කන්දද කිය ජයිවෙස් ජයිවිස් කන්ද කියෙන ජයිනු කියෙන වචර තේරුම් ජීවිීන්ය එන අපි හිතර මේක ජීවින්ගේ පටස් වෙන්න ඇති කියලා ඔව අපි ජයිවිස් කන්ද කියර කියන්නේ බලන්න ඉන්දනයක් ලෙස භාවිතා කළ පිළි ශාක හා සත්ව ද්‍රව් ඉන්දනයක් පිළියට පාරච්චි කරන්න පුළුවන් ශාක හා සත්ව ද්‍රව්වට කියනති ජයිව බයෝව කියන ජයිවිස් කන්ද විදියට අඳුන්න විශේෂයෙන්ම අපි දන්න කොතේ දැන් මිනිස්සුන්ගේ ශරීරයක් ගත්තත් ඒකන් ජයිවිස් කන්දය පවට එතවන අපි දන්නෝ ලීගත්තොත් සඳර දැව නුදර ඇකිද ආචික දැව එතකොට නීකූඩු දහයිය එර පිදුරු ඉට අන්තර පොල් ගහෙන් ගත්තු පොල් ගහේ පොල් පොල එතකොට පොල් කටු පොල්ලෙලි වෙදවල ජයිවිස් කන්දීතුරු පාච්චි කරන්න පුළුවන් ඊටක් තමුතරපතේ නිවසින් ඉවතනවය නරක්ත චෙනවලු අලතුරු සර්තයන්ගේ අපද්‍රව්‍ය දවයාගේ බොම මේ ගොඩක් දේව ජයිවිස් කන්ද විදිහට පාර්චි කර විශේෂෙන්ම ජයිවිස් කන්ද අරගෙන ඔය ජීවවායුරි පුදවාගැනි මිහි බැවතිනව කියලා දරෝදන් නොනින් තර අවයි දකින්න පුතේ ජයිවිස් කන්දොල විදුදා හරරේ දීවෙන්න පුළුවන් ඉතුරු වෙන්න පුළුවන් ේද විවිත වේලිච්ච ශාකමය අපද්‍රව්‍ය වෙන්න පුළුවන් ලේද ලී කොටස් ලී පොඩු ඒ වගේ වෙන්න පුළා මේවතුලි අපිට ඉන්දනයක් විදියට පාච්චි කරන්න පුළුවන් විශේෂෙන් අපි දන්න අපතිවාග වෙනපොතෙක් තියෙන අදන්න ඇති මේ ආසනය දිනේ අපි ඉඳහට ඉන්න එකක් අරගෙන් මෙ මේනොගේ සිදුරක් අදන මෙතනින් පීවිසි බටයක් සහ ඉහඩින් පීවිසි බටයක් වෙන මේ ලක්පුර හැඩයට සවි කරලා ඉට පස්ස මේ පුරුවනො පුලිපුරු හැමකන් දහයිය දිම් අද කරලා පුරුවන් ඒවසකුතින් මෙතන තියන පට අත්තිව න්න මේ පට අත්තිවත් න්න තවර මැතෙන් නිර්මාණයට පෙල් හැටේ සිදුර හැරද ඉට පස්ස මෙතන උදට අපිට අත්කරන්න අවශ්‍ය භාජනය තියලා මෙ මෙතනින් දැල්ලා කැතුල් කරම මුමදයි නිමතන දහනය වෙන එද මෙතරින් ඉන්තර අරා මේ භාජනය රත්තන මෙතරින් ක්‍රෙත්තියෙන භාජනය රත් තර මේක අපි කියන පතෙක් පුුණු ලිපක් කිය නේ ලිපක් විදියට අපට ජයවිස් කන්දය යොදාගන්න යාතින එක අවස්ථාවක් විදියට දරුදන් ඉන අපි ඉටපුති අපි බෞුණ වාර්තාන තවත් ශක්ති ප්‍රබෝධ මේ තමයි අපි කියනවා මේ ඔසිලින්දර ඔසිලින්ද මේක නම් අපි ලංකාවයි දැනට ්‍රියාත්මක වෙන්න හැපුති දන්න හැබැ අපි රකට පොසිලින්දර ගන්න ශේෂෙන්ම ගල්ලංගුරු වෙන්න පුළුව පෙට්‍ර ඩීසර් වගේ වනිත් වසේ භූමුතෙන් එන්න පුළුව ඉට ගල්ලගුත් ඉටත් බහලෝ පාච්චි කන්න ඔේ පී ගෑස් ලෙදනි පිට පෙට්‍රෝනියම් ගෑස් කිය ඒවගේ අවස්ථාපට මක්කෙන පොසිලින්දර වෙදිය දැපිගෙන්දු පොසිලින්දරිකැන් ගොනවාද ද මේවා තියෙන පති පෘතුවි අප්‍යන්තරේ මත පිටනේ බැන ඇත අතීතයේදී පොළවේ වැරලීගේ ශාක හා සත්තු කොටස් පෘථිවි අප්‍යන්තරයේදී අධික උෂ්ණත්වයකට සහ අධික පීඩනයකට ප්‍රක්වීම පොසිල ඉන්දන නිර්මාණය වේ එන හිතැනකොතේ දැන්ට තියෙන මිලියන ගානකට කයින් හැදිච්ච පොසිල ඉන්දන තම් තොර ඒවා පෘථිවි අප්‍යන්තරයේ පොළවේ ස්තර ගොඩකට යටි ඇන්පත් වෙලා අධික උෂ්ටක් දන්න පෘථිවියේ ඇතුළට යන උෂ්ටත්වය අධික අධික උෂ්ටත් සහ අධික පීඩන ප්‍රක්වීම පොසිල ඉන්දන නිර්මාණය වේ එකවට දරු විශේෂෙන් මතක තියාගන්නකොට පොසිලින්දරවල තියෙන්නේ සූර්යාගේ ශක්තියම කෙනෙක් අඳින් මතක තියාගන්න අවශ්‍ය. අරද වෙර දක්ින්නේ උතුවා උදාහරණ මේ තියෙන්නේ එල්පි වායු ඉතාමතර වාදකේ දොපේ ෂෙඩ් වලදී බොර තෙල් මුකට ගෙන්න පෙට්‍රල් ඩීසල් තෙල් වගේ අවස්ථා ඉතාමතර ගල්වඟුරුනේ ගල්නගරු පරාගාටික ස්තීර දන්නනින් වෙදතිී නරච්චෝල කියන ප්‍රදේශය
ඉට අම්තරකතේ ඩීසර් බලාගාරක් තියෙන ඕනි කැලණි තිස්ස බලාගාරය මේ වගේ බලාගාරත් අපට මසක් වෙනවා පොස්සනේ ඉඳන ආශිත. ඒනන්නට මේ තියෙන පුතේ අපි නොහිතවත් මේකක් චක් ඩිප්ලෝමාවක් සුළඟ දැන් අතීතේ ඉඳලම සුළඟත් බොහෝ ප්‍රයෝජන අරගෙන තියෙනවා සුළඟ ඒවා අපි දරන මේ සුළඟේ ශක්තිය අපිට බොහෝ විට උදව් වෙනවා. මේ සාමාන්‍ය ජීවිතයේදී දෙදි වේල ගන්න වගේ වටත් සුළඟ පාවිච්චි කරනවා. ඊට අමතරව පුතේ ආ දන්න සුළඟ පෙතිකර නේද සුළඟ පෙතිකරක් අවලා අංගවන සුළඟ පෙතිසවිකල් ඒක තුළ මේ සමාදලා තිරපති මේක ඩයිනමෝ මේ ඩයිනමෝ කන කැන සුළඟ පෙත්තත් එක් ඒ තුළින් නිපදව ගන්න ජාල විදුලිය අඳන් දැන් ලංකාව දන්න උත්තරම් ශාස්ත්‍ර සුළඟ බලාගාර තියෙන එනම් විදුලිය නිපදවීමත් එක අවස්ථාවක් තමයි සුළඟ කියලා අපි හඳුන්වන්නේ එන ප්‍රධාන තවත් ශක්තිය. ඉතින් අතීතයේ නේද ජලය පොම්ප කරන් ඉස්සර යොදාගෙන තියෙන පොති ජලය පොම්ප කරන් මේ සුළං පෙති කරකැවිල ත්‍රේ ඔස්සේ ජලය ඉහළට ගෙනෙන් සුළඟ යොදාගෙන ඒ වගේම දැන්වා දක්කිට දාන්නේ ඇම්පරීම වගේ කටයුතු වලටත් සුළඟ යොදාගෙන තියෙන එනත් සුළඟේ ප්‍රයෝජනත් උබයක් තියෙන ඊළඟට අපි කතා කරලා පුතේ ජලයට ශක්තියක් තියෙනවා. ඔව් හිතේ අපි බොන්න ගන්න ජලයේ තියෙන ශක්තියද කියලා. අපි ජලය නිකම්ම ජලය නෙවෙයි පුතේ අපි කියන ජලයේ අවස්ථා කීපයක්. අපි ජලයේ ගලාගෙන යන. ජලයේ ගලාගෙන යන. ඔන්න බලන්න ඔය ජලය මොකද වෙන්නේ? එක තැනක නෙවෙයි ගලාගෙන යනකොට ජලයට මහා විශාල ශක්තියක් තියෙනවා. ඒක මතක් වෙනවා නියැලෙන්නේ. නියැලලා පහළට යනකොට ඔච්චර ශක්තියක් තියෙනවා නේද? ඊට අමතරව බෝධාශ්‍රිත අපි කියන පොතේ මුහුතු රළ ඒ වගේ මුදාවුන් රළ කියලා අහලත් ඇති නූතර අලවලත් ලොකු ශක්තියක්ති තො දම්ගල කියන ටීපතේ අර කාලෙකදී ජනමට්ටම ඉහලයන් වඩදිය එයගේ පහලයන් බාධිය වඩදිය සහ බාධිය කියෙන අවස්ථාද විශේෂෙන්ම අපි ඔය කතාට ඇද පුතේ උදම් හටගන්න ප්‍රධාන හේතුවක් වෙද සලකන්ඩි සූරයාගේ සහ චන්ද්‍රයාගේ අපි ජන ගුරුත්වාකර්ශය අර්ධවගෙන අපි මේ කතා කරුලිය දැන් ඔනගොතේ අපි දකින පුංචි ජන දුමි බලාගාරය එතකොට අනිතින් මේ අධ්‍යාර බලාගාරය මේ තියෙන පුතේ ආකෘතිය නේද ඔයා මේක හදලත් මම හිතන්නේ පහසේ දීත් ඔයා හදුවා මේ වගේ හදවින් ජනේ ගලා යන ජනයට ටර්බයින් එකක් නැත්නම් ජල රෝදයක් නැත්නම් මේ වගේ අක්සවි කරලා ඒකට සම්බන්ධ කරලා පුංචි මෝටරයක් ආ බල්බ් එකක් අත්තු කරලා මේ දැන් බලාගාරයක වෙන්නේ මේ ගලාගෙන එන ජලය ජලාශයකින් ගෙනහැරන ලොකු ටර්බයින් කරනවා ඒකට ඩයිනමෝවක් සම්බන්ධ කරලා ඩයිනමෝවක් කරලා ඉදිරි ඉපදාගෙන ඉන්න තමයි පුතේ එතෙන්දී සිද්ධ වෙන්නේ මේක ඉතින් විශේෂයෙන් වැදගත් වෙනවා ටර්බයින් නේද දැන් ඔයාව දකින්නේ බලාගාරවල ආශිත යොදාගන්න විශාල ප්‍රමාණය ටර්බයි අංජාල බෝද අද ඊට පස්සේ අපි තවත් කතා කරන තමයි පුතේ මේ නියෝ තාපේ කියන ක්ෂියන් මුතා මුතාපේ කියලා කියන්නේ හොඳව අභ්‍යන්තරයේ තියෙන විශාල ශක්තිය ශාර තාපේ දැන් මම ආරම්භයේදී මුකුව ලංකාවෙත් මදුනාගල පින්ඥා වගේ ප්‍රදේශවල උනුගිය තවුණු වතුර නින් තියෙනවා ඒ මුදියගු පත් කියල කිය එතන එන මේ අතික උලසුම් ප්‍රදේශවල ඉඳලා තමයි ඔය උලසුම් තාපය නිකුත්තේ ඉංගිරිකන් වාශතත් අප දැකන ඔගතේ ලාව කියල ජාතියක් කිය නිරෙත් අධික උලසු තැන මේකත් අපිට උදව් කර ගන්න පුළුවන් විදුලිය නිපදීමේ ආරසල් එනදත මේ දැන් භූතාපයෙන් පස්සේ අපිට නැෂ්ටික බලයට තමයි යන්නේ තව අපි කතා කරපුතේ භූතාපයේ තියෙන ප්‍රදේශවලට අපි ජලය යවගන ඒ ජලය මාරය බවටපත් වෙන ඒ කුමානය හරහා තමයි ටර්බයින් තරක් එතන ඉදිරි නිපදීමක් සිද්ධ කරගන්න පුළුවන්. යෂ්ටික බලය මේක නම් ඉතින් ඔයත් අහම අහලා නැහැ නේද? මේක අපේ ලංකාවෙත් මෙහෙ තාපයක් මෙහෙ ලංකාවේ ඒ බලාගාරයක් නැහැ. යෂ්ටික බලය වහම ඒක ටිකක් සංකීර්ණයි කියලා වටිත් යෂ්ටික බලය
යොදාගන්න අපි කෙන නෙස්්ටික බූධ ටවරේ විශේෂම යුරේ ලූටෝනියන් වගේ මේක පාදාගෙන ඔක්තේවා දැකලත් ඇති ආවත්තාව ගූගිය මේක තියෙන මූලට මේක ඇතැම්ම තිය නොකතේ නෙස්්ටික මූල ඇරි ඒ මූල්රල් දව කරගෙන තමයි තිරෙන ටෝනියන් වගේ අපි වෙන මේ නෙස්්ටික ශක්තිය උදව කරගෙන තමයි ශක්තිය නිපදනීමේ ආර්ය සිද්ධ කරන්නේ මේකද අපි කියනකොතේ පරමාණු කියලා අපි හඳුන පරමාණු ඇති නෂ්ටිය සිද්ධ කරන වෙනීමක් ඒ සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක් නිසා තමයි නිෂ්ටික ශක්තිය නිපදවාගන්න. ඊට අවසාන වශයෙන් අපි කතා කරනකොට ශක්ති ප්‍රබෝ සහ ශක්තිය අර පිළිබස ශක්ති ප්‍රබෝකම සමහරය අපි පාවිච්චි කරනකොට මොකද වෙයි ආච්චි කරන්න පාච්චි කරන්න ඒ අවසන්ලනි ෂයවෙන් නැතිවෙදයක් විශේෂයේ අපි ඔය පෙට්‍රර් ඩීසර් එට පස්සේ ගෑස් ගල්ලංකවා කිය භාවිතයෙන් අස්සෙක් නැවත නිර්මාණයවෙෙන් නෑ ඒව අවසන්ගෙන් එක් නිසා අපි බොහොම අරපිට මැස්තෙන් භාවිතා කරන්න උදාහනයක් පොස්සෙල් ඉන්දරනත් තම ඒවට අ ගෙනොත්ෙන් පුුණාජානී උනාජැන්නේක නැවත නැවත ඉපද වෙන කිය නාජන්නේ නොන කෙල් නැමත නිපදවෙන් නැති ශක්තිබකෝ අනෙක්්‍ය අප දන්න සුරූපයක් ජයවිස් අන්ද සුන් ඇඳ ගරායට ජරේ බේවම් පාච්චි කරට නැවත නැතකොද නැදපි ගොච්චර සුරයාලෝක පාච්චි කර පයිහිට සුරයාලෝකෙට ජයවිස් කඳපට ගස් හිටවන්න පුළුවක් නැවත නිපදූ සුඳග නැවත නැවත හමුන් පලාෑන ජර මියක්පු මේවල් ඒවටක් කෙනකු පුනාජනී ශක්ති ප්‍රබෝ නැවත නැවත නිර්මාණය වන ශක්ති ප්‍රබෝ දැන් අවසාන වශය අපි නොගත කරන්න අපිට ඕන ඕන විදිහැට අපි ශක්තිය පාච්චි කරන්න නෑ අපි මොකද කරන්න අරපු අපි ශක්තිය ආරචි කරන්න ඕන තමයි අපි මයිට කල්ලා අන්තරේදන හරියන්න අප අනවශ්‍යයට අනවශ්‍ය විදියට ශක්තිය වැය කන්න ඕන අපි අන්ිය ඕවනත් කරන්න අපි ඉතිරි කරන්න ඕන පතේ ශක්තිය අනාගත පරම කරාවනේ දෝගන ඉළංවන්න තෝගන පරම් කරාවට අප ශක්තිය ඉතින් කරන්න ශක්තිපබෝ ඒක නිසා අර පිරිමැස්මෙන් යුක්තර ශක්තිය භාවිතා ඇන්කට අප කියනවා ශක්තිපබෝල තිරසර බාල්්ටයක තිහමන වාටත් පුදාවපති උංචි වාටත් පුරුවන් ශක්ති අරමට පසිදේ අනවශ්‍යයට බර්තාන එවෝ කරන්න පුළුවන් ඉරන්න කවරොත් නැතුව සෑන්දාන් පිට පුලා විදිරී එතනින් ඉතිරි කරන්න ඉනදකුතේ ඔබල කෑම කනාතට සාරි ටීවීක දාරන අවරුත් බලන්නතුවනින් පුළුවක් ඒවගේකක් ඔෆ් කලදා ඉතිහමන ගොඩක් දෙවල්වාට තන්න පුුවන් ශක්තිය අරපිට නැස්ම සම්බන්ධය හොඳයි එම නම්පුතේ අද දවස්සේ අපේ පාඩමින් අපි කතා කරේ ශක්ති ප්‍රභව එද ශක්තිය කියන පාඩමෙක්නත ඉදිනදා ජීවිතයේද ශක්තිය කියන පාර මේකද වාට මතක ඇති ආරම්භේ දාහරකුතේ ශක්තිය කියන මොකක්දනේ ඊට පස්සේ ශක්ති ආකාර ශක්ති ප්‍රබෝ කියන්නේ මොනවද ඒවට උදාහරණ ඒව එකින් එක විස්තර කර අපි එදිනෙදා යොදා ගන්න අවස්ථා ගැන කතා කර නේ ඊට පස්සේ පුතේ ශක්තිය තිරසර භාවිතය ගැන කතා අර පිරිමැස්ම ගැන කතා කර තේමනම් මම හිතනවා මේ පාඩම හඳින් අධ්‍යයනය කරලා පුතේ ආසිත හන විපහර ප්‍රශ්නක ලියන්න ඔබොල්ල දුලපුතාලා හොද වෙන්න ඕන් තේමනන් අපි නැවතත් තවත් පාඩමක වීඩිය අත් එක්ක අමුුවීමේ බලාපොරොත්වේ සමුගන්නවා අයිබුවන්